එයා ඉඟෙන ගන්නෙම නැති තරම්. එයා මාත් එක්ක කතා කරන්නෙම නැති තරම්. එයා කන්නෙම නැති තරම්. මෙන්න මේ වගේ වාක්‍ය අපි එදිනෙදා ජීවිතයේදී භාවිත කරනවානේ. ඉතින් මේ වගේ වාක්‍යයක් ඉංග්‍රීසියට හරවන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගමු. ඇත්තටම අපි මේ පාඩම ටිකක් පරිස්සමෙන් ඉගෙන ගන්න ඕනේ පාඩමක්. මොකද මේ වගේ වාක්‍යයක් ඉංග්‍රීසියට හරවද්දී අපි ප්‍රධානතම වශයෙන් භාවිත කරන වචනය තමයි hardly කියලා කියන්නේ. හැබැයි ගොඩක් අය හිතනවා මෙන්න මේ විදිහට. hard කියන්නේ අමාරුයිනේ. එහෙනම් hardly කියන්නේ ගොඩක් අමාරුයි කියන තේරුම තමයි කියලා ගොඩක් වෙලාවට අපි හිතනවා. හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි. අපිට මේ hardly කියන වචනය තනි යෙදුමක් විදිහට භාවිත කරන්න පුළුවන් නැති තරම් කියන අර්ථය ඉස්මතු කරන්න. දැන් මම මේක උදාහරණ වාක්‍ය ටිකක් එක්ක ඔයාලා එක්ක කතා කරන්නම්. මගේ පළවෙනි උදාහරණය තමයි එදිනදා ජීවිතයට අවශ්‍යම වන ඉංග්‍රීසි ක්‍රියාපද 500ක් පැය 3 මාරක් වගේ කාලයක් භාවිත කරගෙන උදාහරණ වාක්‍යත් එක්කම කියලා දෙන DVD එකක්. DVD එක ₹1500යි. ඔබට මේක අදාළ පාඩම් ඩවුන්ලෝඩ් කර ගැනීමට අවශ්‍ය නම් ₹1100යි. I hardly watch any TV program. මම TV program බලන්නේ නැති තරම්. දැන් අපි පොඩ්ඩක් මේ hardly කියන වචනය අමතක කරලා ඉතිරි ටික ගැන කතා කරමුකෝ. I watch මම බලනවා any ඕනෑම TV program එකක්. හැබැයි මට කියන්න ඕනේ මම TV program බලන්නේ නැති තරම් කියලා. එහෙනම් නැති තරම් කියන අර්ථය ඉස්මතු කරන්න I එකට පිටිපස්සෙන් එහෙම නැත්නම් subject එකට පිටිපස්සෙන් මම hardly කියන වචනය භාවිත කරනවා. I hardly watch මම බලන්නේ නැති තරම් any TV program කිසිම TV program එකක්. ඊළඟට she has hardly any free time. එයාට free වෙලාවක් නැති තරම්. දැන් මෙතනත් අපි hardly කියන වචනය අමතක කරමුකෝ. she has ඇයට තියෙනවා any free time ඕන තරම් free වෙලාව. හැබැයි මට කියන්න ඕනේ ෆ්‍රී වෙලාවක් නැති තරම් කියලා. එහෙනම් she has කියන එකට පිටිපස්සෙන් මම hardly කියන වචනය එකතු කරනවා. she has hardly any free time. එයාට ෆ්‍රී time එකක් නැති තරම්. he hardly learns english. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගන්නෙම නැති තරම්. he කියලා කියන්නේ ඔහු. දැන් hardly කියන වචනය අපි අමතක කරමුකෝ. learns english කියලා කිව්වොත් ඔහු ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. හැබැයි මට කියන්න ඕනේ ඔහු ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ කියලා, නැති තරම් කියලා. එහෙනම් he hardly learns english. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැති තරම්. ඊට we have hardly talked with them. අපි ඔවුන් සමග කතා කරලා නැති තරම්. එහෙමත් නැත්නම් අපි යාළුවෙක් එක්ක කතා කරලා නැති තරම්. we have කියලා කියන්නේ මොකක්ද? අපි යම්කිසි දෙයක් කරලා තියෙනවා. hardly කියන වචනය අමතක කරොත් talked. අපි කතා කරලා තියෙනවා with them කියලා කිව්වොත් ඔවුන් සමග. හැබැයි මට කියන්න ඕනේ අපි කතා කරලා නැති තරම් කියලා. එහෙනම් we have කියන එකට පිටිපස්සෙන් මම hardly කියන වචනය භාවිත කරනවා. we have hardly talked with them. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ මේ hardly කියන වචනයෙන් ඉස්මතු වෙන්නේ නෙගටිව් ස්වරූපයක්. ඒ කියන්නේ නැත යන ස්වරූපයක්නේ. එහෙනම් අපි මේ වාක්‍ය කිසිම එකක නැත යන ස්වරූපයේ ඉස්මතු කරන්නේ නැහැ. දැන් අන්තිම වාක්‍ය අපි ගමුකෝ. we have not hardly talked with them කියලා කිව්වොත් හරිද ඒක? නැහැ. එහෙම කිව්වොත් වැරදි. we have not කියලා අපි භාවිත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද hardly කියලා කියන්නේ කොහොමටත් කරලා නැහැ කියන එකනේ. එහෙනම් we have hardly කියලා තමයි භාවිත කරන්න ඕනේ. ඊළඟට දැන් මම අතීත කාල උදාහරණ ටිකකුත් අරන් තියනවා ඔයාලත් එක්ක කතා කරන්න. I hardly slept last night. මොකක්ද ඒකේ තේරුම? මම ඊයේ රෑ නිදාගත්තේ නැති තරම්. I hardly කියලා කියන්නේ මම යම්කිසි දෙයක් කරේ නැති තරම්. මොනවද කරේ නැත්තේ? slept. sleep එකේ අතීත කාල ස්වරූපය තමයි slept කියලා කියන්නේ. last night කියලා කියන්නේ ඊයේ රෑ. ඊළඟට I hardly ate anything. මම කිසිම දෙයක් කෑවේ නැති තරම්.
I කියලා කියන්නේ මම hardly කියලා කියන්නේ යම් කිසි දෙයක් කරේ නැති තරම් මොනවද කරේ නැති තරම් ate කෑවා ඒ කියන්නේ eat එකේ past form එක තමයි ate කියලා කියන්නේ මම කෑවේ නැති තරම් anything කියලා කියන්නේ කිසිම දෙයක් ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ හැම වෙලේම අපි මේ hardly කියන වචනේ භාවිතා කරන්නේ එක්ක subject එකට පිටිපස්සෙන් ඒ කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරන පුද්ගලයා ඉන්නවනේ ඒ පුද්ගලයාට පිටිපස්සෙන් එහෙම නැත්නම් ඔය අපි නිර්මාණය කරන වාක්‍ය ඇතුලේ has have could must should වගේ වචන තිබ්බොත් මෙන්න මේ වචන වලට පිටිපස්සෙන් තමයි අපි hardly කියන වචනය එකතු කරන්නේ ඉතින් දැන් ඔයාලට පුළුවන් අලුත් වාක්‍යයක් නිර්මාණය කරලා මේ වචනෙන් අපිට එක කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න. ඒ වගේම ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ඔන්න අමතක නොකර ලයික් එකක් දාන්න. ඔයාගේ පුංචි දරු පැටියත් ස්පෝකන් ඉංග්‍රීසි වලට හුරු කරවන්න කැමතිද? දරුවා පුංචි කාලේ ඉඳලා මේ ඉංග්‍රීසි වලින් කතා කරනවා බලන්න කැමතිද? එහෙනම් අපේ viral beam kids කියන YouTube channel එකත් එක්ක එකතු වෙන්න.